මේවන විට යුක්‍රේනයට බරපතල චෝදනාවක් එල්ල වෙන්නේ සබ්‍රෝසියා න්‍යෂ්ටික බලාකාරයට ප්‍රහාරයක් එල්ලකා කියෙන කාරණය පාදක කරගනිමිනුයි. එය අනුව සඳුදා දවසේදී මොස්කව් රාජ්‍ය ප්‍රහාර්ශයට පත් කර තිබෙන්නේ යුක්්‍රේන ට්‍රෝන ප්‍රහාරුවෙන් මොස්කව් පාලනය කරන ලබන සැප්‍රෝසියා න්‍යෂ්ටික බලාකාරයට හානි සිදුවී ඇති බවයි. මෙම න්‍යෂ්ටික බලාකාරය යුරෝපය පවතින විශාලතම න්‍යෂ්ටික බලාකාරයයි. යුක්්‍රේනය ඩ්‍රෝන ප්‍රහර එල්ල කරද්දී මෙම බලාකාරයටත ඩ්‍රෝන ප්‍රහණයක් එල්ල කර ඇති බවටයි රුසියාව චෝදනා කරනු ලබන්නේ. වර්තාමන ආකාරයට රුසියාව ප්‍රකාශ කරන්නේ කැම්පේන් of provocation and fakes මෙයට ප්‍රතිචාර දක්වමින් යුක්්‍රේනය ප්‍රකාශ කරදිමින්නේ මේ සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් බවයි. සැප්‍රෝසියා න්‍යෂ්ටික බලාකාරය දකුණු යුක්්‍රේනයේ ස්ථානගතව පවතින අතර යුරෝපය පවතින දැවන්තම න්‍යෂ්ටික බලාකාරයයි. එය 2022 වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට සම්පූර්ණ බලය හිමිව තිබෙන්නේ රුසියාවටයි. රුසියානු න්‍යෂ්ටික ඒජන්සිය රොස්ටෝම් ප්‍රකාශ කරන ආකාරයට සීරීස් ඔෆ් ඇටැක්ස් ප්‍රහාර මාලාවක්ම න්‍යෂ්ටික බලාකාරයට එල්ල වී ඇති බවටයි ඔවුන් චෝදනා කරනු ලබන්නේ. ඩ්‍රෝන් මගින් විශේෂෙන් භාණ්ඩ ප්‍රවාහනය කරන වරායවල් වලට ඊට අමතරව තවත් 6 රියැක්ටර්ස් වලට පෝට් cargo port and the roof of the one of the side 6 reactors reactors වලට ඒ වගේම මේට බහන්න ලබා ගන්නා වූ විශේෂ cargo port එකට ප්‍රහාර එල්ලවී ඇති බවයි උන් සඳහන් කරන්නේ. ජාත්‍යන්තර න්‍යෂ්ටික බලාධිකාරිය නැත්නම් ඉන්ටර්නැෂනල් ඇටොමික් එනර්ජි ඒජන්සි කියන එක විදිහට මේ plant එක මේ වෙද්දී යම් ආකාරයක බරපතල හානියක් සිදු ඇති නම් ඊට අදාළව ඉතා ඉක්මන් පියවර ගත යුතු බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. රොස්ටම් ප්‍රකාශ කරන ආකාරයට බටහිර ජාත්‍යන්තර සහ IAEA ප්‍රධානියා categorically condemned the attempt of escalate situation මේ පවතින තත්ත්වය පිළිබඳ දැඩි විවේචනයක් එල්ල වී ඇති බවයි. කෙසේ වෙතත් රුසියාවට එරෙහිව යුක්‍රේනය කරන්නට ගොස් තිබෙන්නේ බරපතල අවධානම්කාරී ක්‍රියාවක්.